අපේ රටේ අද ටීවී එකක් දැම්මුත් සියලුම නාලිකා පොන්නන්නේ මොනවාද? කොරියන් නාට්‍ය පෙන්නනවා. ආයි චීන නාට්‍ය පෙන්නනවා. ඉන්දියන්, ගුජරාටි, මලයාලම්, හින්දි, දෙමළ මේ වගේ නාට්‍ය පෙන්නන්නේ. අපි ඔබතුමා රට රටවල ගිහිල්ලා ඇති. අපි ජපානයේ ගියොත් තියෙන ජපාන් නාට්‍ය. අපි එංගලන්තයට ගියොත් එංගලන්ති ටෙලි නාට්‍ය සොප් ඔපරා. නමුත් ලංකාව විතරයි මේ කූට මට මේක කියලා තවත් මේ ටීවී නාලිකාවල අවස්ථා නැති වෙයි. ලංකාවේ තියෙන හැම නාලිකාවක්ම පිටරට තියෙන ජරා අවර ගණයේ ටෙලි නාට්‍ය මාලාවල් ගලන්ලා මේවා හෝල්සේල් පෙන්නමින් අපේ ටෙලි නාට්‍ය කලාව විනාශ කරලා අද ටෙලි නාට්‍ය කලාකරුවන් දවසේ කුලි කම්කරුවන් බවට පත් කරලා ඉතාම දුක් විඳින තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අයවැය ගරු කතානායකතුමනි සත පහක් මේ පාවිච්චි කරපු කලාකරුවන්ට වෙන් කරලා නැහැ. මෙතන කොතනවත් මේ අයවැය කලාකරුවන්ට සත පහකට වෙන් කරලා නැහැ. ඇයි ඒ? පාවිච්චි කරලා විසි කරනවා කියලා මම කිව්වේ කොණ්ඩම් තීරය කියලා කිව්වේ මම ඒකයි. 2020 ජූනි මාසේ 26 වෙනිදා මේ කලාකරුවන් ගිල අගමැතිතුමා හම්බුණා. මේ අගමැතිතුමත් ඇත්තටම කලාකරුවෙක්. ඔහු නළුවෙක්. ඔහු ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ නොමියන මිනිසෙක රඟපෑවා. හොඳ නළුවෙක් එතුමා. නමුත් එතුමා කලාකරුවන් වෙනුවෙන් වැඩ කරලා නැහැ කියන එක තමයි කලාකරුවන් කියන්න කියලා කිව්වේ. එතුමා ඒ හම්බුන වෙලේ මොනවද කිව්වේ? කොවිඩ් වල ප්‍රශ්නේ හින්දා සිනමා ශාලා අරින්න බෑ කියලා මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමා කිව්වලු. ගරු අගමැතිතුමනි කලාකරුවන් තමුන්නාස වෙනුවෙන් පෙනී හිටියා. කරුණා කරලා පාර්ලිමේන්තුවේ අපි එකට ඉඳගෙන මේ කතා කරනවා නම් වැඩ කරනවා නම් පාසල් රැල්ල තියෙනවා නම් සිනමා ශාලා හිමියන් කියනවා වැහෙන්න ඉස්සල්ලා කරුණා කරලා සිනමා ශාලා අරින්න කියන ඉල්ලීම තමයි අපේ කලාකරුවන්ගේ ඉල්ලීම. ඒ වගේම පහුගිය ටිකේ සිනමා කර්මාන්තයට දීලා තිබුණ බදු සහන අපේ හිටපු මුදල් අගමැති මංගල සමරවීර මහත්මයා ඒක නැති කරලා තිබුණා. අපේ වුණත් වරදක් නම් වරදක් කියලා කියන්න ඕනේ. සිනමාවට තිබුණු ඒ දීලා තිබුණු බදු සහන නැවත ලබා දෙන්න කියලා ඒ කලාකරුවන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි සිනමා ශාලාවල නැවත ආරම්භ කිරීමේදී පැරණි ගෙවීම් පිළිබඳ සහන කාලයක් ලබා දීම, පළාත් පාලන ආයතනවලින් අය කරන විනෝද බදු මුදල් අහෝසි කිරීම ඇතුළු මේ සියලුම දේවල් මම සභාගත කරන්නට මම කටයුතු කරනවා. මට ඒකට ඉඩ දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පහුගිය ටිකේ මොකද්ද උනේ? ටෙලි නාට්‍ය පෙන්නද්දි සිද්ධ උනේ මොකද්ද? හිටපු ජනමාධ්‍ය ඇමතිවරු මොනවද කළේ? ඒ අය නිලි මස් සහ දඩ මස් සිල්ලුවා. ගරු කතානායකතුමනි මාළක හඬපට තියෙනවා, ඔප්පු කරන්න සියලුම සාක්ෂි තියෙනවා. මම කිසිම දෙයක් කියන්නේ සාක්ෂි කරන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඒවා. පහුගිය ටිකේ ටෙලි නාට්‍ය බෙල්ට් එකට දාගන්න අර අහිංසක කලාකරුවන්ගෙන් රුපියල් 50,000ක් තමුන්ගේ අරමුදලට දාගත්ත ජනමාධ්‍ය ඇමතිවරු මේ ලංකාවේ ඉන්නවා. දැන් ඒ අය හින්දලා මේ තව අපේ නළුවෙක් කතා කරනවා. ගැටගොඩ මහත්තයා කියන ලොක්කා. මොකද ඒ අවුරුදු පහේ තමුන්නාන්සලගේ ඔව් යාපාලන කාලේ කරපු ටිකක් අපිට කියන්න පොඩාගෙන ඉන්නේ. ආ මේ ලංකාවේ 94 සිට ගරු කතානායකතුමනි ඉඳලා තියෙන්නේ ඒගොල්ලන්ගේ විධායක ජනාධිපතිවරු. අපි නෙමේ ලොක්කා හිටියේ, සමහර ලොක්කා කිව්වට මේ ගරු කතානායකතුමනි හිටියේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා, ඊට පස්සේ හිටියේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ විධායක එක්සිකියුටිව් පවර්ස් තියෙන අය ඉද්දි අපේ කැටගොඩ මහත්තයා සිටියේ ඒ පැත්තේ ජැක්කේ ගහගෙන. එයා මොනවද කළේ කියලා අහන්න. එයා මොනවද කළේ? එයා එහාට මෙහාට පැනපැන හිටියා. එයා එහාට මෙහාට පැනපැන හිටියා. දැන් අපේ කාලේ අපි දරුව එහෙන්නේ කියන ලොක්ක මොකද උන්නාස්සේ කලාකරුවන් වෙනුවෙන් මොනවද කලේ කියලා කියන්නේ ඉස්සෙල්ලා? ඔව් චාමර මන්තිතුමා මගේ නළුවෙක් අහනවා තවත් නළු කතානායකතුමනි හැමදාම රංජන රාමනායක මහත්තයා කතාවේදී මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා ලොක්කා කියලා. මේක හැමදාම මේම කතානායක නේ කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ. හරි. ඒ වින්ද ඒක කියන්නේ මම එතුමා. හරි. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාව ඉල්ලුවා. මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමා වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා. නැත්තම් උඹද මං මගේ ලොක්කා? මගේ ලොක්කා එයා. මං එයාට ලොක්කා කියනවා. උඹ මගේ ලොක්කා නෙමෙයි. උඹට කියන්නේ මේ මගේ ලොක්කා. ලොක්කා
කරු කතානායකතුමනි මගේ ඔබතුමා තමයි මගේ ලොක්කා මේ මේ සභාවේ ලොක්කෝ නෑ කවුරුවත් මේ සභාවේ ඉන්නේ සභාපතිතුරු සතිවරු නමුත් මෙතන ලොක්කා ඔබතුමා මෙතන ලොකු මතන ලොකුම පුටුවේ ඉන්න කෙනා ඔයා ලොක්කා නෙමෙයි වා වාඩි වෙන්න කරු කතානායකතුමනි මේ සභාවේ ඉන්නේ ලොක්කෝ නෙමෙයි වැදගත් මහත්තුරු ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්න සර් මං ගරු කිරීමට කිව්වේ සර් මං එදා සමාවත් ඉල්ලුව ඇවිල්ලා ඉතින් ගරු කතානායකතුමනි සමා වෙන්න ඔබතුමා කතාව වෙලා වදුනට ඉසුදී මේගොල්ලෝ බාධා කරනවා ගරු කතානායකතුමනි නැවත නැවතත් මේ සියලුම දේශපාලන නායකයන්ගෙන් මං ඉල්ලා සිටින්නේ කලාකරුවන්ව වැරදි විදිහට භාවිතා කරන්න එපා මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel subscribe කර bell button එක click කරන්න